ම මෙචරකාර කියපුූදේ යම් කිසි විදිකට තව අනිත්කටයක්ත් පිගන්න සූදාන මං අතිසේෙන් සන්තෝයන. අපි දැක් පහගේ කාලේ ඉන්දයාම අප පුරු පත් පත්තුවරෙත්න නුකුරපත්තු කරට ෙපා කියල නීතිදාවපු කාලයක් කාව. දැන් ඔවුන් දැන් වෙනස්වලා කියලා දම පිළිගන්නේ. ංතන වාහනේ අනුමාර දෙසානායක කරු අන්තුමාගේ චරිකාවගැන ඉන්දියාව අත්වස මන්න්නන් සන්තෝසයි. මොකද මොද. මඟිතන්නේ අපි ගොඩක් කල් මේ කතාව කිව්වා. හරි ඉන්දියාවත්ක පාලම් බන්ඳින් ඩෝන. හරි ඉන්දියාවට බය වෙලා එහමන් නත්තං ඉන්දිියාව අපරට ආක්‍රමණයව කරනවා කියන තැන ඉන්නේ නැතුව. අපි කොහොමද ඉන්දාව මේ යන ඊළං අවුරුතු විස්සේ. යන මේ ආර්ථික ගමනයෙන් අපි ප්‍රයෝජනයක් ගන්න කොහොඳ. අපේ ජනතාව තිගුණ කරන්න කොහොද. ඒක ජ මං හොඳ කතාවක් කියන්න. මමනේ සුවසැරිය ගේන්න මුල්ලුන. ටන හැමෝම ගැහවේ මටනේ කිවේ ඉන්දයානු ව්‍යප්තවාදය තමයි මේ වෙන්න අන්නේ. මටන කිවේ මේ රෝත්තු සේවය හරහ මේ රටේ ඉන්න මිලියන විසි දෙක ලක්ෂ දෙසේ විස ජනතාවකගේ ජීනපූල්ලක එකතුකරණන්නඩ තමයි මේ හදන කල ජාන හරි මේයි කොතුකරගන්න තමයි කියරන. තුර එහෙම දෙයක් පුුණ නෑනේ. අද මේ රටේ මිනිස්සු වැඩියම ආදරය කරන සේවාව ධහනේ අනුව සුව සැරිය. අද මේ රටේ තියන. කාර්යක්ෂතම සේවා තමයි දහ නම අනුව සුවසැරරි. එතකොට එදා මම එක පුද්ගලය ගැන්න මේ කියන්නේ. සමස්තයක් හැටිය මටාපු විරෝධතාවය ගැනවම් මේ කියන්නේ හරි. එතකොට ඒ ඔප්පු කරල්ලා තියෙනවාන ඉන්දාවත්ක කරපු ඒ ගනු දෙනුව. අපිට අතවසයෙන්ම ආධාරයක් ඒ කියන්නේ නැවතගවන නයක් නෙමේ ප්‍රධානයක් හැටියටඒ ඒක පටන්ගත් හැබේ ඒ එදා එතැනින් පටන්ගත්ත ඒකට්ටියත් එක්. අපි පල් බිලන හතරකාඩෙන් විය දංගල ජනතාව කිවන බදවල අරගෙනයනවා. අද එක දවසට කිලෝමිට විසි එක්දා හරසියක් අපි දුවනවා. අද එක දවසට පුද්ගල එක්දාහතලි හක් එක්දස් පණහක් අප ඉමජන්සකට අරගෙනය නවා. මේ සුවසැරය ඇතුළේ දස්කාන දරුව ඉපදිලා තියනවා. අපි අම්ම කෙනෙක්ට මැරෙන්ද දෙන්න රෑදකහමට දරුවක් උපදියනකොට හිරවෙලා කියල අපි යාාපනය වෙන්න්න පුළුවන් හම්බන්දර වන්න පුළන් පුදතලම වෙන්න පුළුවන්. නුවරලිය ඇත දුස්කර ලයින් කාමරයක වන්න පුලාන් හැමෝටම සේවාව සපයවා එනිසා මම නං ඉන්දාව දිහා බලන්නේ විෘතව හ ඉති ඒනිසා මම මෙච්චර කල් කියපු දේ යම් කිසි විදිකට තව අනිත්කට්ටයක් පිළිගරන්න සූදානන්න මං අතිසයෙන්න් සත ෝය.